මට මේ මෑතක බණකට ආරාධනා කරන්න ආපු පිරිසක් අතරින් ඒ පවුලේ දරුවෙක් කියන හාමුදුරනේ අපේ අම්මගේ අවුරුද්ද බණ. අම්ම නැති වෙලා හත් දවසේ බණ දාන ඉවර වෙච්ච වෙලාව ඉඳලා හාමුදුරුවනේ දැනිච්ච අඩුව හිස්තන වචන වලින් කියන්න බෑ. මං හැමදාම රැට නින්දට යන්නේ අඬලා. අම්මට මං කියනවා, අම්මා ඉන්න තැනකින් අම්මා ඉන්න, මට හීනෙන් හරි අම්මා බලන්න ඕන කියලා. හීනෙන් හරි බලන්න ඕන කියලා. එදා ඉඳලා හැමදාම හාමුදුරනේ මං රැට අඬලා නිදාගන්නේ. ඒ විතරක් නෙමෙයි, මම හිතින් හිතනවා මගේ අම්මා හීනෙන්වත් මට පේන්න කියලා. අද මගේ අම්මගේ මුහුණ බලන්න, රූපේ බලන්න හීනෙන් හරි එනවා නම් හාමුදුරනේ, ඒකත් මට ලොකු දෙයක්. ඒ සමහර දේවල් හිතාගෙන නිදාගත්තාම පේනවලුනේ හාමුදුරනේ. මට අපේ අම්මා හිතාගෙන නිදාගත්තත් කවදාවත් අපේ අම්මා ආවෙ නෑ. අපිව බලන්න මට පේන්න අපේ අම්මා ආවෙ නෑ. ඇයි ඒ කියලා මගෙන් අහනවා. සමහර වෙලාවට අපට ඉන්නවාට වඩා නැතිකොට නැති කාලයකට තමයි මිනිස්සුන්ගේ වටිනාකම දැනෙන්න ගන්න. ඒක ගොඩක් වෙලාවට ගොඩක් අය ගාව තියෙන දෙයක්. ඉන්නකොට ඉතින් ළඟ ඉඳගෙන කරනවනේ, නැහීගෙන මැරීගෙන බැන බැන. හැබැයි නැති වුණාම දැනීමේ තීරේවි ඊ අඩුව. අවුරුදු 18ක විතර ක්‍රිස්තියානි ළමයෙක් නම ජූඩ්, මගේ හොඳ බඳුරුණ ළමයේ ක්‍රිස්තියානි වුණාට මාත් එක්ක බොහොම එකතුයි. මේ ටික කාලෙකට පෙර ඒගොල්ලෝ ගෙවල් දොරවල් මාරු කළා. වෙන කොහාටද ගිහිල්ලා මට හම්බුනේ නැහැ. මට දිනෙක ඇවිල්ලා කිව්වා, හාමුදුරනේ අපේ අම්මා මැරුණානේ, අපේ අම්මා නැති වුණා. මං එක පාරට විමතියටපත් වුණා. තාම ඉස්කෝලේ යන උසස් පෙළ. මොකද පවුලේ ඉන්නේ තාත්තා හිටියේ, තාත්තයි අම්මයි අයියලා දෙන්නයි මේ ජූඩ්, මේ තුන් දෙන විතරයි. පිරිමි හතරයි, අම්මා තමයි එකම ගැහැණිය. අම්මා නැති වුණා කියපු ගමන් මං ඇහුවේ, ඒ මොන වෙලාද? පපුයමාරුවක් හරි නහරයක් පොකුරල හරි වගේ එකක්, මට හරියට මතක නෑ. පපුයමාරුවක්ද කොහෙද, කොහොම හරි මැරිලා. ඊළඟට මං අහපු ප්‍රශ්නේ තමයි, දැන් ඉතින් ගෙදර උයන්නේ පියන්නේ කවුද? ඔද අම්මා නැති වුණාම ඊළඟට තියෙන ලොකුම ප්‍රශ්නේ ඊයුම් පියුන්නේ. එතකොට මට කිව්වා, හාමුදුරනේ දැන් ඉතින් අපේ ගෙදර උයන්නේ නැහැ. අම්මා නැති වෙච්ච දවසේ ඉඳලා ඉව්වෙම නැති තරම්. පුංචි අම්මලයි ගෙදරින් හරි ලොකු අම්මලයි ගෙදරින් හරි තාත්තා සල්ලි දෙනවා, අපි එහෙන් තමයි කන්නේ හාමුදුරනේ. ඉතින් ඉස්කෝලේ ගිහිල්ලා සමහර වෙලාවට පන්ති ගිහිල්ලා රෑ 6-7 වෙල මං ගෙදර ඉන්නේ. සමහර දවස්වල ඉස්කෝලේ ගිහිල්ලා සෙල්ලම් කරලා ගෙදර එනකොට පුදුම මහන්සියෙන් එන්නේ, පුදුම පිපාසයකින් එන්නේ. හැමදාම අම්මා මා එනතුරු මග බලාගෙන ඉන්නවා, තේ හදාගෙන මොනවා හරි සකස් කරගෙන මම එනකන් එන්නේ මහන්සි වෙලා කියලා දන්න නිසා. එන්නේ මහන්සි වෙලා කියලා දන්න නිසා. දැන් හාමුදුරුවනේ ගෙදරට එනකොට මට වතුර පොදක්වත් දෙන්න කවුරුවත් නැහැ. ඉස්සර සමහර වෙලාවට මං අම්මා දිහා රවල ඔරවල පවා බැලුවා. ඉස්සර මං එනකොට සමහර වෙලාවට අම්මා ඉතින් බනිනවා, දාඩි දාගෙන ගන්දස්සාර බෑ කියලා. හැබැයි ඒත් අම්මා කිරිවීදුරුව හදලා ළඟට ගෙනත් දෙනවා, පාන් කෑල්ලක් ළඟට ගෙනත් දෙනවා. අද කිරිපාන් නෙමෙයි හාමුදුරුවනේ, වතුර ඩිංගක් දෙන්න කවුරුවත් නැහැ. මට ගෙදරට යන්න හිත නැහැ. ඒ තරුණයා කියපු අන්තිම වචන දෙක තුන ඇත්තටම මාව උපරිමින්ම සංවේදී වෙච්ච කාරණාවක්. මට කිව්වේ හාමුදුරුවනේ, හාමුදුරුවන්ට කියන්න, අම්මා නැතුව නම් ඉඳලා වැඩක් නැහැ. ජීවිතේ එපා වෙන තරමට. එයා කියන්නේ මට ඉන්නකොට දැනුන්නේ නැහැ හාමුදුරුවනේ, තේරුන්නේ නැහැ අම්මා මෙච්චර වටිනවාද කියලා.
මට දැන් තේරෙනවා අම්ම නැතුවනම් හාමුදුරුවනේ ඉඳලා වැඩක් නෑ කියන වචනේ. අපිටත් සමහර වෙලාවක මේ සමහරලාට මේක ඒ තරම්ම වැටහෙන්නේ නෑ. මොකද දැනුත් මගේ අම්මයි තාත්තයි මං ගාව ඉන්නේ පන්සල ඉන්නවන්නේ. ඉන්න නිසා සමහර වෙලාවට අපට ඒ තරම් වටිනාකමක් නෑ. හැබැයි මේ මිනිස්සු කවද හරි අපිව දාලා ගිය දවසට දැනේවි අම්මා නැති හිඩස, තාත්තා නැති පාඩුව, අඩුව. මකන්නේ කොහොමද? මකන්නේ කවුද? අම්මා සඳක් වගේ හරියට. අම්මා හරියට පූර්ණ චන්ද්‍රයා හා සමානයි. එයින් කියන්නේ අම්මා තමයි ගේ ඇතුලේ ආලෝකය කියන අර්ථයම නෙමෙයි, ඊට වඩා ගැඹුරු අරුතක් තියෙනවා. අම්මා සඳක් වගේ, අම්මා සඳකි. අතීතයේ කවි ලියපු අය, ගීත ලියපු අය සඳ යොදාගත්තේ අම්මා ගැන කියන්න නෙමෙයි. ගොඩාක් කවියෝ, ගීත රචකයෝ සඳ යෙදුවේ පෙම්වතා, පෙම්වතිය ගැන කියන්නේ. පෙම්වතා පෙම්වතියට කියනවා හම්බ වෙච්ච වෙලාවක, නැත්තම් ලියුමක් ලියලා යවන වෙලාවට. ඔයා හඳක් වගේ, ඔයා හඳක් වගේ හරි ලස්සන, ඔයා හඳක් වගේ බැබලෙනවා, ඔයා සඳක් වගේ හරි සෞම්‍යයි කියලා එහෙම කියපු ලියපු අයත් මෙතන ඇති ටිකක් වැඩි හිටියයි ඒ කාලේ. ඔයා හරියට හඳක් වගේ කියලා එහෙම ලියුම් එහෙම එන්න ඇති. හැබැයි මේක සාධාරණද? හැමදාටම හැමදාටම ඔය පෙම්වතාට පෙම්වතියව සඳ වගේද පේන්නේ? පෙම් කරන කාලේ, ආදරය කරන කාලේ නම් සාමාන්‍ය ඕනම පෙම්වතෙකුට තමන්ගේ පෙම්වතියව පේන්නේ හඳ වගේ තමයි. හැබැයි බැඳලා අවුරුද්දක් දෙකක් විතර ගියාට පස්සේ මොකෝ තත්ති, මොකෝ මේ වෙත්ති තත්ති, මොකද වෙන්නේ? දන්නේම නැහැ සඳ ගඳ වෙලා, මෙන්න සඳ වෙනස් වෙලා, සඳ වෙනස් වෙලා. ඔය ඇතු දකින වැඩි සමහර ලාවට පෙම්මතුන් පෙම්මතියන් එහෙම නිකන් උකුළු මුකුළු පපා දෙන්නට දෙන්න නිකන් ගෑවි ගෑවි පාරේ තොටේ හැරෙමි යනකොට, කුඩි ඉහලගෙන යනකොට. පෙම් කරන කාලේ සාමාන්‍යයෙන් ඩිංග මං කිව්වට බලන්න, ආදරය කරන කාලේ සාමාන්‍යයෙන් කුඩි අල්ලන්නේ පෙම්මතානේ පෙම්මතියට. මේ පැත්තෙත් එහෙම වෙන්න ඕනේ. ආදරය කරන කාලේ පෙම්මතා තමයි පෙම්මතියට කුඩි අල්ලගෙන වැඩිපුර බර කරන්නේ කුඩි පෙම්මතිය පැත්තට. පෙම්මතිය පැත්තර තමයි යාම ආරක්ෂා කරන. ඔයා අව්වෙන් ආරක්ෂා වෙන්න ඕන, පින්නෙන් බේරෙන්න ඕන, වැස්සෙන් බේරෙන්න ඕන. මම පිච්චිල ගියාට කමන්නේ, මං තෙමිල ගියාට කමන්නේ, ඔයා තෙමෙන්න එපා, ඔයා පිච්චෙන්න එපා කියලා මේ පැත්තට බර කරගෙන යනවා කුඩි. බැඳලා අවුරුද්දක් හමාරක් දෙකක් විතර ගියාට පස්සේ මොකෝ තත්ති. අනේ අර ගෑනු මනුස්සයා උඩ පැන පැන මිනිහට කුඩි අල්ලන්නේ, උඩ පැන පැන අල්ලන්නේ අර කරිට වගේ නෙමෙයි. කුඩු අල්ලන්න බෑ, උස වැඩි. ඒ වුණත් අර දැන් කොහේ කුඩ, දැන් මොන කුඩද, දැන් කුඩේ කුඩු වෙලා. ඕකයි තත්ත්වය. අම්මා සමග ඒ කතාවේ තියෙන ගැඹුර මොකද්ද? සඳ පායන දවසට පායන සඳ රාජ මැදුරටත් පොල්ලතු පෙළටත් පායන්නේ එකම සඳ. හඳ පායන දවසට රාජ මැදු රජ රජුරුවන්ට පායන හඳමනේ දුගියාට මගියාටත් පායන්නේ නේ සඳ. කාටවත් එහෙම වෙනසක් කරන්නේ නැහැ සඳේ තියෙන විශේෂත්වය. සඳ කවදාවත් ජාතිය බලලා නැහැ, ආගම බලලා නැහැ. මේ ගෙදර ඉන්නේ UMP කාරයෙක්, ශ්‍රී ලංකා කාරයෙක්, JVP කාරයෙක්, පොහොට්ටු කාරයෙක් කියලා එහෙම හඳ බලන්නෙත් නැහැ. සඳ කුටුම් පායනකට හරි සමානයි. ධනවතාය දුප්පතාය කියලා සඳට එහෙම මේ වෙනසක් නැහැ. අද සාමාන්‍යයෙන් ඔයත් දන්නවනේ, ධනවතා සල්ලි තියෙන මිනිස්සයාට කරගන්න පුළුවන් බොහෝ දේවල්, දුගියාට මගියාට කරගන්න බෑ. එතන තියෙනවා හිඩසක්, හිස්තනක් තියෙනවා. ඒ වගේම තමයි බලවතා සහ දුබලයා, උගතා සහ නූගතා.
අතර වෙනසක් තියනෝ පරතරයකුත් තියෙන. අම්මා සඳකි අම්මා හරියට හඳක් වගේ කිසිම තමන්ගේ දරුවෝ කාටවත් එහෙම වෙනසක් නෑ. මම හදවතින් ගලාගෙන ඉන්නේ සමමෙත් සමකරුණා සමමෙත් සමකරුණා. මේවා තියෙන බුදුරජාණන් වහන්සේගා. බුදුරජාණන් වහන්සේට අපි මේ ගුණවලින් අමතනවා සමමෙත් සමකරුණා. ඒ ගුණ එහෙමම අපි අම්මටත් කියනවා. අම්මා කියලා කියන්නේ සමමෙත් සමකරුණාවෙන් යුක්තයි. දරුවන්ට තියෙන්නේ සමාන කරුණාවක් සමාන මෛත්‍රිය. කිසිම දරුවෙකුට අඩුත් නැහැ වැඩි නෝ. සමහර දේවල් පොඩි චූටි බබෙකුත් ඉන්නෝ, ඊට වඩා චුට්ටක් නිකන් හතරේ වසරේ පහේ වසරේ බබ දරුවෙකුත් ඉන්නෝ. එයාට නිතරම පේන්නේ කියන්නේ අම්මා මට ආදරේ නැහැ නේ, අම්මා මල්ලිටනේ ආදරේ, නංගිටනේ ආදරේ. එහෙම නැහැ පුතේ, ඔක්කොම දරුවෝ මට එකයි. නෑ අම්මා මාව වඩා ගන්නෑ, මට කවන්නෑ, මාව නාවන්නේ. ඉතින් පුතේ ඔයා ලොකුයිද, ඔයා ඉස්කෝලේ යනෝනේ, නංගි තාම මොන්ඩිසෝරියත් යනවා, එයා පොඩි කියලා කියනවා. හැබැයි කොච්චර කිව්වත් එයාට තේරෙන්නේ නැහැ. ගෙවල් වල තියෙන ප්‍රශ්නය. එයා හිතන්නේ මම්මා මට ආදරේ නැහැ, මට ආදරේ නැහැ. එහෙම එකක් නැහැ. අම්මා දරුවා ඔක්කොටම සමාන කරුණාවක් සමාන මෛත්‍රියක්. මේ ගෙදර මැගිනින ඕන මේ අම්මා ලොකු දුවට ලොකු කරුණාවකුයි, පොඩි පුතාට පොඩි කරුණාවකුයි. එහෙම එකක් නැහැ. ඔක්කොටම සමමෙත් සමකරුණා. දැන් මේ පවුලේ නම් දරුවෝ 3 දෙනයි, අපේ පවුලේ 7 දෙනයි. මම මේ මෑතක බණකට ගියා ගෙදරක. ඒ අම්මට දරුවෝ 10 දෙනෙක්. මිද්දෙණිය ගිය මාසේ බණකට ගියා ගෙදරක. ඒ අම්මට දරුවෝ 12 දෙනෙක්. ගාල්ලේ බද්දේගම හැම්මෑලියේ මේ මාසේ අන්තිමට බණකට යනවා. ඒ අම්මට දරුවෝ 17. මම මලගෙදරදී අපි අඳුරන පිරිසක් දරුවෝ 17. විශේෂත් මේ දරුවෝ 14 දෙනාම හිටිය මිනි පෙට්ටියට අම්මයි කරගහන. සමහර දරුවෝ අකාලේ මැරෙනවන්නේ. එහෙමත් නැහැ. මම දැරණිය කියලා බණකට ගියා. ඒ ගෙදර ඒ අම්මට දරුවෝ 16. තනි අම්මට තනි තාත්තට දරුවෝ 16යි. මේ 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 අම්මත් මහ උස මහත ලොකු අම්ම කෙනෙන්නේ. මේ හරියට බැලු බැලමට කිසා ගෝත මේ වගේ කෙට්ටු පොඩි අම්ම කෙනෙක්. හැබැයි දරුවෝ 16. මම දැන් ඉන්නේ අතුරුගිරිය කොළඹ. ඉස්සර හිටිය කොළඹ කොළොන්නාවේ. කොළොන්නාවේ ගයක් තියෙනවා. ඒ ගෙදරට කියන්නේ 18 ගෙදර. ඒ ගෙදරට කියන්නේ 18 ගෙදර. ඒ ගෙදර නම්බරේ නෙමෙයි. ඔව් නෝ නෝ නම්බරේ 352 කොහෙද? දරු 18. බලන්න කොච්චර වටිනවද. ඔය හිටපු ජනාධිපතිතුමාගේ කාලේ මන්දිරයට ගෙනල්ලා අම්මා කෙනෙකුට තෑගි දුන්නා. ඒ අම්මට දරුවෝ 21. තනි තාත්තට තනි අම්මට දරුවෝ 21යි. අපිට ඕවා කියනකොට ඌස් ගෑවෙනවනේ. ඌල්ලනවා විතර නෙමෙයි, නල්ලලා තට්ටේට යනවා. තට්ටේ මෙන්න මේ යනවා. අපිට මේක අපි හිතන්නව පුළුවන්ද? මේක අපි හිතන්න පුළුවන්ද? දරුවෝ 21යි, දරුවෝ 18යි, දරුවෝ 16යි කියලා කියන්නේ. පුදුම ආත්ම ශක්තියක් තිබුණා. පුදුම දරා ගැනීමක් තිබුණා අපේ අතීත අම්මල තාත්තලාට. පුදුම දරා ගැනීම. දරුවෝ 57ක් හිටියා. ඔය ත්‍රස්තවාදී නායකයෙක්ව ඉඳලා මෙරුම් කාපු ඔසාමා බින් ලාඩන්. ඔසාමා බින් ලාඩන්ට හිටිය දරුවෝ 57ක්. හැබැයි මේ මේ අපේ නිලන්ත මහත්තයා පොඩි ප්‍රශ්නයක් තියෙනවා. පන්නේ පොඩිද නැහැ. බිල්ලාඩන්න දරුවෝ 57යි. ප්‍රශ්නේ තමයි මොකද්ද? ඈ වයිෆ්ල දුසිමයි. ඕ නෝනල 12 දෙනෙක් එක ඉඳලා තමයි බිල්ලාඩන්න ඔය 57 දෙනා හදාගත්තේ. එහෙන් බලන් ගියාම බිල්ලාඩන්ද ලාඩ අපේ තනි තාත්තට තනි අම්මට 21යි, 18යි, 16යි, 14යි, 12යි, 10යි. කොච්චර වටිනවද මේවා? අභිමානයට කාරණා මතක තියාගන්න. මේ පමණ කාලයක් මේ ජාතිය රැකුණේ. ලෝකේ සිංහල රටක් නැහැ නේ. ලෝකේ වෙන කිසිම තැනක සිංහල රටක් නැහැ.